කාලින පෞෘතිී වාර්තාකරනය ප්‍රමුඛ්‍යසිත රාත්‍රී ප්‍රෞක්ති විකාශයිීමේ මම කවිදුු විජයවර්ධන ප්‍රථමය අවධානය පුවත් සිරස්ථාල වෙත. විදුලිකාස්තුව වැඩිකිරීම පිළිබඳව මහනාහිමිවරුන් චනපතිටලියායි ආගමක සිෙද්ධස්ථාන මූල්්‍යලාබ උපදවන කර්මාන්ත ශාලා මට්මින් සලකලා මහනාහිමිවරුන්ගෙන් දැඩි චෝදනාවක් විදුලිබිල පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ විදුලිබිල ලක්‍ෂ හැට පනී. රන්න බැරි විදුලිබිල නිසා පිරිවේ නධ්‍යාපනයක්ත් නතරවන ලකුණු ආගමික සිද්ධස්ථාන වලට කියලා වෙනව බලාගාර නැහැ ඇමති කංචනකයි! ගෙවන්න බැහැ ගෙවන්න නැහැ විිදුලි බිලට එරහිව උද්ඝෝෂණයක් පොලිීසියෙන් මහදා නපති නිල් ්‍රතා න්නේ ්‍රී ලාංකිික ඩයිස් පොරාව හමුුවවෙයි නව අයුජන සඳහ එක්ුණලෙසට ජනපතිගේ නරුම්. ඩයිස්පෝර කාර්යාලටත් සීලු කටේතු සුූදානම්. තව නෙළුම් කුළුණු දෙකක් හදමු උඩයින්දලා දෙවියලෝක හයම බලමු පහලට ඇවිත් සතර අපායේ සංචාරය කරමු. දුොට ගැමුණු රජතුමාට රුවන් වැලිසෑය පෙන්වා වගේ නේද! අද ටෙලිවැකයෙන්. ැටි සහමධසාර භාවිතය අවමකිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිය කුමක්දය පෙපක්ෂනායික ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවට එන සංචාරකන් වැඩිවවෙයි. විදෙස් ගතව සිටින ශ්‍රීලාංකින්න් මෙැරටට මුදල් එවීම තවත් අඩු කරයි. අංකගේ ආරක්සිත ඉතිගිනිි පෙට්ටි සූයා හිනි පෙට්ටි ප්‍රථමන්දේශය පවා. නව විදුලි ාස්තු සංශෝධනය හේතුවෙන් ආගමක සිද්ධස්ථාන මහුණදන ැඩි දුෂ්කරතාවන් පිළපබඳව ත්‍රයිණිකායික මහනාහිමිවරුන්, ජනාධිපතිවරයාවෙත ලිපියක් යමු කරති වෙනවා. මෙ ලිියමගෙන් ්‍රයි කාක හහිමවරන් විශෂ කරු කිහිපයක් කෙහි ජන තිපතිරයාගේ අවධාන යමු කරවා විශෂයෙන් බෞද්ධ රස්ථනාව වෙනත් ආගමක සිදධස්ථාන වෙත ගික කටහිතු සුඳහා ජනතාව පැමිණන්නේ සිය දෛනිිකකාරයන් අවසන් කොට සවස්කාලේදී වත් එලෙස දෛනිකව සතිපතාහා මාසිකව ආගම සිද්ධස්ථාන කේද්‍ර කරගනමින් සිදු කරන ජාතික ආගමක හා සමාජය කාය සමුදාය පිළිබඳව අවධහන යමුකරමින් මේදක්වා ආගමක සිද්ස්ථාන වෙත විදුලි ගාස්තු සම්න්ධෙන් ලබාී තිබූ සහන ශීලිත්වය ආගම සිද. න රින් සිදු කරන එක උදාර අධ්‍යාත්මික මාර්කපදේශකත්වේ, කණ්ඩ ප්‍රවාහ උදෙසා මන පිටුහලක්බන බව අවධහරනය කරන බව ත්‍රයිනිකාහික මහනාහිමිය රන් පෙන්වාදෙනවා. ම සිදස්ාන ැ තක්ල් බදීතිබූ සහනශීලි විදුලිකාස්තු ක්‍රමය දෙදහ විසිදග වසරේ අගෝස්තුමස ට අහෝසකිරීමට විදුල බල හා බලෂක්තිය අමාත්‍යංශය කටයුතු කිරීම කණගාටුවට කරනක් බව මහන හිමවරුන් පසනවා. චිරකතව පැවතෙන ආගමික පදචාරිත්වයන් නොවත්වා ජනතාව ආගමක සිද්ධස්ථාන කරෙහි. ඇත් කිරීම අනාගතයේදී ොහෝ අනිට පලවිපාක සමාජය තුළ ඇතිකිරීම හිලා හේතුවිය හැකි බවට වගකීතු නිෙලදහරින් හා අමාතතිවරන් මෙවැනි ප්‍රතිත් වක් සිදදු කිීමට පෙර ැර ො තු. ඔයි න්වහසලා පෙන්වාදන්නේ ෞදධ ාරස්ථානඇතුළ ොෝආගමි සිද්ධස්ාන නතු වන්නේ ජනතාවගේ පරිත්‍යගෙන් බව නොරසක් බවත් උන්වහන්සේලා පෙන්වාදෙනවා. කුම්‍යවස්ථාව දධගම ප ෂනය කොට ක්ෂ කරන වට ප්‍රතිචාදී ඇති ජ ආගමක සිද්ධස්ථාන මගින් සමාජ ප්‍රගමන උදෙසා සිදු කරන ජාතික ආගමිකාහ සමාජ්‍ය සේවේ ආවතක් සේරුට ලක් කරමින්, ආගම සිද්ධස්ථානද මුල්ලමය ලාබ පෝද වන කර්මන්ත ශලාල මටමහිලා සලකමින් සිදුකර ඇති නව විදුලිගස්තු සංශෝධය හේතුවෙන් මෙ වනවිට බද්ධ විහරස්ථාන පරිවෙන් අධ්‍යාපන යතන ඇතුළ ආගම සිදධස්ථාන පවත්තාගෙන යාම අධශයෙන් දුෂකරී ඇති බයි හනාහිමවරුන් පවසන්නන්නේ. එෙන්ම මෙ දැ හැකි අධි ද. හතු හතුවෙන් ගම සිදස්ථාන පරිාල කටයුතු කරන ආගමික නායක ද දැඩි පිරනක ලක් ඇ බයි ලිියෙන් පෙන් වාද රතු ද ආර් ර ද හම ඇ ම් ේෂ ය තු ද දකල ප දනම හත් හජන දල් අවභවිතය හා විනාශය වැලක්වීමට නිසි යන්ත්‍රනයක් සකස් නොකට, ආර්ික අරුදය සමස්ත බර මහජනත මත පටමින් කටයුතුකිරම අනුවතකල නොහැකි බවද මහනාහිමිවරුන් පවසනවා ෙදුලිගාස්තු සන්දය ආග සිදස්ථාන ස හ රම ත් ලේ. යි ජනාධපතිපරයා වෙත යොමුර ලිියේ දැක්වෙන්නේ. එහෙන්ම බෞදධ විාරාම රාත්‍රී කාේ ආලෝකෙන් නිිතුව තාගැනීම අනනාධමත් කාලක ට ුදුරන කටයුත්තක් වවාත් රට ො උද්ගව ඇති ආර්ථික අර්ුදේ ගැමර මනාව අබෝධ කරගනමින් අ පරිමැසෙන් විදුලිය භවිතා කර ලෙට විහරදිප සාමන් වහසේ දැනවත් ක ඇ බද හනහිමවරන්ම ලිියෙන් වැඩදිදරටත් ජනධපතිවයා වෙත පවසාතිබෙනවා. දුලි ිල හළ ැීමට එෙහිව මහා සංගරත්නය මේ වනට සිය දැඩි විරෝධය ඊට පලකරමින් සිටිනවා. එය අනුව පිරිවෙන් නාශ්‍රත සිදුකරණ ගැන්වීම් කටයුතු අර කිරීමට සිදුවන බවයි මහාසංගරත්නයවධාරණය කරන්නේ විදුලි බිලට එරෙව මේ වන විට බරපතල සමාජ විරෝධයක් පැ හගමින් තිබෙනවා. මේ අසීමමාන්තික විදුලිබිල ඉහළයාමට විරෝධය පලකරමින් එළමෙන පුන් පොහොයට ලංකාවේ සියලුම පන්සල් අඳලි තබන්නටත් සූදා නම්බනවා. පිරිවෙන් ආශි්‍රවද සිදුරන සියලු ඉගැන්වීමම් නතර වෙන තැනටද මේ විදුලි අර්බුදය ඔඩුතුවා අවසාන්. විශේෂයෙන් පිරිවෙන් විහාාරස්ථාන පිරිවෙන නිසා තමයි අදේ අන්තංගත් දාය කාරකාදීන් රැකිල තිය. එනිසා පිරිවෙන් ිකත් හු වෙහිල යනවා මොකද අධ්‍යාපන කටවුතු දිගෙන් දිගටම සිද්ධකරගනයන්ට අපහතුතත්ඒකට බත්වයෙනවා. එනිසා අපට ගන්න තියෙන එකම පියවර තමයි විදුලිය පාවිිච්චි නොකර ඉඳීම. එනිසා හවස් හයයිම් පස්සේ විහාරත්තානය වවානකයි පර දන. මිනිස්සුන් හදව. ත් කරන්නේ පන්සලක්තියෙන් ගිනිතියන්න නෙමේ අපි මෙච්චරකාලයයක් කරේ රටේ මිනිසුන්ට අසාධාරණයක් වුණනානං, වැරැද්දක් වුණනානං, ජාතියට යහපතක් වුණනාානං එවගේ රට පාවාදුන්නනං ඊටෙරව නැගිටපුය එකක්. ඒක සියලු පාලකයන්ට එකහා සමනයි.ඒවගේඋට ඕන වෙලාවට කපන්නත් උන්ට ඕන වෙලාවට දෙන්නත් උන්ට ඕන වෙලාවට වැඩි කරන්නත් නං. ඊට පස්සේ අපත් නැගිටින් ඕොනේ මේ මහ ජනතාවත් එක්ක. තොඩ යහන්න කැමති අIMFක කියන විදිහට මෙරටේ සිංහල බෞද්ධ වාාහස්ථානතුම ආමි ද ස්ා දන කරීම කටයත්තම ආඩු සිද්ධකර යන්න ියහන්න කැතිම මේ ආන්ඩි බලධාරන්ගගේ IMFක යම්තනක කිවොත් හම අපි පුංචි ආසාාවක් තියනවා පියෝගලට ලොකුවට උදව කරන්න සරමක් ඇඳ ගෙන ඔලුවෙන් හිට ගන්න අපි ආසයි සීණිටික් දාලා උන්ඩියකින් වැඩිියයන්ට කිය කිවොත් ඒකත් මේ ආන්ඩි බලධරින් කරනවද කියලලා යහන්න කැමති හිතා ගෞරවන් අපේ. ගරුතර ස්වාමීන් වහන්සේලා ඉල්ලා හිටනෙන අපේ හාමුදුරුවන්නේේ මේ දේ කැමැත්තෙෙන් රජයවිසින් කරන දෙයක් නෙමෙයි මේ දේ කරන්නේ මේ තියන ආර්ථික තත්ත්වය මත අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කල් අපි බෝධි පූජාව කරමු ආයිත් අපිට පුළුවන් වෙයි නොදුරු අනාගතයේදී ලස්සනට විදුලියාලෝකෙන් ඒ දේ කරන්න එතකල් අපි පොඩ්ඩක් රට වෙනුවෙන් ඉවසම කියන ඉල්ලීම කරන. මේ දරාගන්න බැරි විදුලි ිල අවසානී දරන්න වෙන්නේ අසරන මහ ජනතාවට ර ද ොහෙම ගන්න බන වැඩට පත්්ෙක් රේ මක ක්හ චච මට ේෙන දොලස් දහස් නමසේ දාහතර. අපි ටක් ද ත පස යග ජෙනේෙන් මොකදවෙන්න බල පලපුරුවට මොකද වෙන්නන්නේ ආගමික ස්ථනවලට ගවන් තිනවත් මා ජනතාව විසින් තමයිඒකඒකත් ගවන්න දන ඉතින් බර සියල්ලක්ම පොදුමහා ජනතාව මත තමයි පට වෙන්න. ටැ ස්සට අත්දක දැන්ටම රාජය නියෝජය අරවයි මේ තවද්දායි මොන යිදන්න ප හිට විදිියආන්ඩු හෙමන වෙලා දිී ඇත්ත ඔුට කහොදන සැපවෙන්නේ වාන යරවයි මේක ක කියියදද අපි කරල රට හැවද දෙන්න. මේ අතර ගෙවන්න බෑ ගෙවන්නේ නෑලෙස තේමාකර කනමින් විදුලිපිලට එරෙහි උද්ඝෝෂණයක් අද සැවැත්වනා, ඒ කොටුව දුම්ප්‍රියපල ඉදිරි පිටදී. බදු පටවල ජනතාව හෙම්බත් කරලා. ජනතාව නොමර මරණ ක්‍රමයකුයි දැන්න පිට තිෙන්නේ. නෑපිට පේන්නේ මේ ඇමති තුමා ජනතාවගින්ම තමයි වේ සියල්ල ඒකර ගන්නඩ බලන්නේ. එතුමා බලන්නෙ නෑ ගෙවීම් පැහැරහැරල තියෙන විදිියන තිස්හයක් එකතු වෙන්න තියෙන. ප්‍රධානීන් ගැන එතුම බලන්නෙ නෑ එකක ඇතුළ කොමිස් නිසා හොරකන් නිසා නැතිවෙලා තිබෙන ආදායම ගැන අපි ආ්ඩුට බල කරනවා වාහම විදුලි බල ම්ඩලය පිළිබඳ පූර්ණ විගණනයක් කරන්න අය ගැදියන්ගේ නයටික අයකරගන්න උනර්ජනනීය බලශක්තිය පිළිබඳව මේ ක්‍රියාත්මක නොවෙච්ච කළමනාකරුවන්ට දඬුවන් දෙෙන්. මෙමස්ථානයට පැමිණි කැරලි මර්ධන ඒකේ උද්ගෝෂකීන්ගේ ගමන වලක්වමින් බහදා එල්ල කලා ඒදී එමස්ථානයේ දී උන්සුංකාරි තත්ත්වයක්ත හටගත්තා ඒක නිසා මේරේ පෝධාතරට හතනාවා මේ රටවා සාධාරණ ප්‍රිපත්තියක් හදන්න සක්ඇතුවඒ කා රටතු මහත්තාන්දෝල්යක් නිර්මාණක රඇති විදුලිබිල අද පර්ලිමිෙන්තුවටඇතා වාා පර්ලිමේන්තුවේ මාසේක විදුලිබිල රපියා ලක්ෂ හැට ඉක්මවන බව අද හෙලිුුණා. පාලිේන්ත දිහ ැල්වත්දර ඇතුම ලක්ස හැටක් විතර මාසකට ලයි් ිලක් ගවවා. ම කියන්න ලංකා විදුි බල ම්ඩලය සහහාතර ද නා අතය වෙන්න්න වනේ කියනෙ. එක ලංකා විදදුි බල මඩලය නැතිව රගේ මේ සහ මදහත්ත ට ද ම අමාර වැි පන්සල් පන්සීයක්ක්ඇ ලංකාන අනඒ සහ වැඩි පිල්ක් යත්ම කරීම සහ වැත්සරන තියනවාද විශේෂම විදුලි බලමණ්ඩලේ කනිතය සස්සාාවට මක් ගවන්න යන රපියල් ිලියන අසුවක වැි ප්‍රමාණය එ වගේම පුර්ජනය බල ක්ති ්‍යපරති සැිු රුව ර ිය හ. පහට වැඩ ප්‍රමාණයක් හගේ මාස හයතු ගවීමට යන ණ් හයක් තියෙන. එකක ගෘහස්ථ කා් යවා ජය ගොඩනැගිලි යවා රහල් වැනි අධ්‍යාපනාත වැනි තැන්තියන කරමාන්ත ශලා යන ගමක ද්ධස්ථාන තියෙනවා පහුගගේ කාල දී සහනාදාාර දෙනකට ආගමික සිද්ධස්ථාන වලට සහ ධාර දුන්නේ අනි කා් වල මයි අක නි සඳ යමු කල තිවුණ එක දැ ආගමක සිද්ධස්ථනයට උපරි මුදල දිලතිබුණේ ඒකයි එකසි අසුව වැඩ පියල් නමයි සහ . එත එකයි සත අනුවක් අයකරනකට ඒක බරදාලතිමන එක්ක ගෘහස්ථකාන්්ෙට එක් ්‍යාරික කාණ්ෙ එක් හොටල් කාන්්ට එක්ක අනෙකොත් රජ ගොට්න ගිවලට. අපිට වන්න විකල් පයක් නෑ යන්න වෙන පුනර්ජනය ලක්ති ්‍යපරල් සහ විදුලි බල බඩලේටත් ලෙකෝ එකටත් සුනනිත බලශක්ති අධිකාරයටට තුනට අපි කිය තිෙනවා ආගමක සිදස්ථනවලට වැඩ පිල්ල හර දෙන්න සූර පනල ඇතිකරගන්න. ඒ තුළින් තමන්ගේ බිල කළමනා කරනය කරගන්න කියලා ආගික සිද්ස්ථන වලට කිය ව ර උත් පාදන. අපි උත්පද ර ට මයි ඒවගේ ත්‍යන්ත ූල අර දලත් ේ පිද පති ත රීම වැඩ ාම වැඩ පිල්ලට ක්‍රියාමක වුණොත් අපිට ඔබතුමාව කියන ආගමික සිද්ධස්ථාන සහ. අපි අඩුවාදාෑම් ලාබී පවුල් රජේ කාරයාල කියනෙකට අපට මේ අය මුදල හහා උදවක් කරන්න පුළුවන් දැන් අද පසල් ගැන්න ලොකට මතාාව කරන්න වේට ග ආම්දර. නමුතත් පොඩි පන්සල් දෙකොට කිය හතර පොිය දන්න අනිත්ත මයි මේ ස්ති නතිකරන්න ජනති ත් කිය හ . රටයන්න ද න හිද රටපක් වාහත්‍යය ඒේ රග රට ලටම අපිට ෙලවන ම ැටව හොර ඒක රි කාලෙද ලාාපොත්වනට හරියටම කාලවක්කවනු කියන්න බෑ ලබනමාස වෙන කොට කටින පින්කක් අරම්භ වෙන හොට ඒකාලට පෙර පුලුවන්ගේයිද විදුි පිලට විසුමක් ලබාගඩ කියනක පිළිබඳ හරිට නිශ්චතු කියන්නබ. අර අමාරුම පූජනීය ස්ථාන පිළිබඳව. අි වාර්තාවක් සකසමීන්න්නවා. අි බලමුඒ අනු කරන්ට පුළුවන් මොනවාද කියලා ම කියන්න න ැනැත් . ాాాాాాాాాాాాాాి. ස් ර රමින් ංකාව ඩීම පිරික් ර ෙ කිය. වනාන්තරේක සිංහ රජෙක්කු හිටියා. මේ සිංහ දවසක්ු මේ මාංශ අනුභව කරන සියලු සතුන්ට එන්න කිව්වා එන්න කියලා මෙන්න මෙහෙම කියනවා. අපි සහ ජීවනය සහෝදරත්වේ එකමුතුකම විදහපාන ලෙස ජීවත් වෙන්නට අවශ්‍යයිෙන්. ඒ නිසා අද ඉඳලා යමෙකු දඩේමක්කලොත් ඒ දඩේම. තනිවම අනුභව කරන්න තහනම්. හොඳේ ඒ දඩේම පොදු ආහාරයක් බවට පත්වෙනවා බෙදාගෙන කන්ට ඕනේ. දඩයම් කරන සියල්ලු සතුන්ගේ මස්වර්ග ඕවුන් ඔය ඉස්සරහතියෙන ගල්තලාවට ගෙනල්ලා බෙදාගෙන කනවා හොඳයි. සිංහ රජා සියල්ලු සතුන්ට කිව්වා. වයසක ලොම් හැලිච්ච ඇය එකක් පයින් කැමතිවුණා මරු වැඩේ කියලා ඇයිති මේ දඩේම යන්න කටේ දත්නෑනෙ නේද කකුලෙනිියත් නෑ මේ අත් හිටියා මේ තරුණවෘර්කයක් මෙ තරුණ වෘර්කයා වෙනස්ම කෙනෙක් සිංහ රජාගෙන් මෙහෙම අහනවා. හොඳයි රජතුමනින් අප එක පයින්ම කැමතියි. හොඳ වැඩක්හරිෂෝ. මී නීතිය ඔබතුමාගෙන්ම ආරම්භ කරමු නේද මෙහෙම කියනකොට යාන්තමට සිංහ රජාගෙමූුණ ඇඹුල් වෙන්ට පටන්ගත්තා. තරුණවෘර්කයා ආයේ මෙහෙම කිව්වා. ඔබතුමා අද උදේ තඩ්ඩි ගෝනෙකුව දඩයම් කරගෙන ඇවින් ඔය ගුහාාවේ කොනක්ක හංගල තියෙනවානේද. අන්න ඒ ගෝනවම අපි මුලින්ම බෙදාගෙන කමු කියලා. සිංහ රජාට තරූපෙනුා. සිංහ රජා හොඳටම කලබලවනා ටිකක් කල්පනා කරලා මේම කිව්වා. හරියට අපේ අය කියනවා වගේම තමයිහ. හොඳයි සමහර නීති තියෙනවා සංශෝධනය කරන්නට අවශ්‍යයි මේ නීතිය මමතව ටික කාලයක් කල්පනා කරලා බල්ලා. ශංශෝධනය කරලා ගේනං එතකං තම තමන් දඩයන් කරන කිසි දුමානන්සයක් පොදවස්තුක් බවට පත්වන්නේ නැත තනිතනම බුක්තිවිණින් එතකං ශංශෝධනය එනකං කියලා. හරිත ඉළඟ සම්මේල්ලිකදි දැනු දෙන්නන් කියලලා කිව්වා. මේම කිවත් කිව් මයි අදද වෙනකං එහෙමතමන්ගේ දඩයම අනිත් අත් එක බෙදාගෙන خනසිරිතක් кәැලීනෑ? ෂෙන් සිංහ දාඩයම් කරලා හොඳම හරිය කාලා ඉතුරුණ හම අන්තීමටම ඉතිරිවෙන කටු ටික තමයි ඔය නරීන්ට එහෙම සූපපන්න ලැබෙන්න්නේ ඕනම නීතියක්ං තමන්ගේ අයට තම හිතවතුන්ට ගැලපෙන විදිහට තම දරුවන්ගේ දරුවන්ටත් ගැලපෙන විදිහට හදාගන්න තමයි ඔය දියවන්නාවේ ඉන්න අය දන්නේ මේතා කල් කළේ දැම් පසුගේ දවස්වල මත කනේද විශ දෙක සංශෝධනය බාදාගෙන හිටියා අප ොහෝලලාට හිටියය විශි ශංශෝධනයක් එක්ක මේ රට සංවර්ධිත රාජ්‍යයක් වෙලා හෝ ාල ධන ගලාගෙනයවි කියලා නේද. හැදවේ කවුද ජනාධිපති නීතිීක්නෙක්. හදන කොටම තේරෙන්න්න නැද්ද ව්‍යවස්ථාවට පටහැනී කියලානේද. නමුත් හැදවා. එකම වාසනාව අධිකරණයට අන්න නැති අවස්ථාව. අන්තිමට අධිකරණය කිවවා සමහර යෝජන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනී කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නැතිවිදිට ශංශෝධනයක් ලියන්නවතින් ය ඉන්න ොත් බාලා දන්න නැද .

උත්සාහය අධිකරණය හරි කමන්නෑ කණෙන් රිංගලගෙහිල්ලා ඒ නීතිවලින් තමන්ගේ පවුලේ අයට තමන්ග ඥාතීන්ට හිතවතුන්ට සෙතක් සැලසන විදිේ අනාගත ක්‍රමවේදයක් හදන්න තමන්ගේ පැවැත්මට දරුවන්ගේ දරුවන්ගේ පැවැත්මට ඒ අයව රජ කරන්න තමයි ඔයඒක ජාතියේ කෑලි කෑලි හැමතනටම එකතු කරමින් ඔය දියවන්නාවේ අය නටන්නේ දැම්බලන්න විදුලිබිල අප විදුලිය උදේ හවස තුන්වේලට ආහාරට රම්ගගේ නෙ මේේ වැඩි කළේ අද ආගමික පූජ්්‍ය පක්ෂය පවා තම විරෝධය පළකරන්ට පටන් අරන් පුදුම වැඩිවීමක් දැන් පුංචිම සිල්ලර වෙෙන් දෙෙක් කඋදාහරණයට අරම්බලමු රුපියල් දහදහකාපු බිල අද විෂිපන්දහක් විතර වෙලා එන්නේ දැන් මේ බෙලෙන්දා මේ වැඩිවුණු රුපියල් පාලොස් දහක් කාගෙන්ද ගන්නේ අපෙන් අපෙන් ගන්නේ ශීත කල බීම බෝතලියේ ඉඳලා යෝගට් එකට වෙනකං ගාන වැඩි කරලා දානවා ඒක තමයි වෙන්නේ අන්තීමට මේ සියලූ බර අපේ කරපිට. ඉළඟට පාසැල්වල විදුලිබිල ජලබිල අරම්බලන්න ඒ කාගෙන්ද ගන්නේ දරුවන්ගේ පහසුකම් ගාස්තුවලින් අනි වාරයෙන් ඒක වැඩිවෙනවා අපහසුකම් ගාස්තු. ඒ බරත් අපේ පිට. ආගමික ස්ානවල විදුලිබිලත් බැතිමතුන්ගේ ආධරවලින්න්න බොහෝවෙලාට පියවෙන්න නේද ඒ බිලත්න්තිමට අපේ මත්ත. ආගමික ස්ථානවල බිලනම් ඉතින් බල්ලහත්කාරෙන් ඉල්ලන්න නෑන නේද එක දෙන්නේ කැමැත්තෙන් දෙන්නේ බැතිමතුන්. නමුත් බලන්න පාර්ලිමේන්තුවේ මාසේ පි විදුලිබිල්ලර පියා ලක්ෂ හට්ට ඉක්නවා කෞදගෙවන්නේ ඔය ඉන්න උන්දලගේ පඩියෙන්ද ඒ සීදාගෙන ෆෑන් දාගෙන සැප කනේ නේද එම නේද සාමාන්‍ය තරුණ භාෂාව සැප කන්නේේ කෞද ඔය මාසයකට ලක්ෂ හැටක් අවුරුද්ධකට කෝටි හතයි ලක්ෂ විස්සක් කෞදගෙ වන්නේ ඒ බරත් අපි පිට අපිට ගහන්න පරිප්පු ඇටේ සීනි ඇටේ බද්ධෙන් තමයි අන්තිමට මේ අයගේ විදුලිබිල් පියවගන්නේත් ඔයාලුතෙන් පත්වෙන රාජ ෑඇමතිවරු ඇමතිවරු ඔ සියල්ලන්ගේ බිල්යන්නේතින් අපේ කරපිටින් බලාගෙන ගිහාාම එකක් පැහැදිලි නේද මොන බදු ගැහවාත් මොන විදිහයට බිල් වැඩි කළත් ඒ බදු බිල් අවසානයේ නතර වෙන්නේ බඩ පොත්තටම ඇලුණු අපේ මිනිස් සුළඟ මොන විදියට විදුලි බිල වැඩි කළලාත් අපට වැඩිවුණු බිලට අමතරව රටේම මහඋන්ගේ බිලත් කැරකිල්ලා කැර කියලා ආය එන්නේ අපේ පිටට ව්‍යාපාර කරන අයගේ ආගමික ස්ථානවල බිල් නම් තව කමක් නෑ කියලා යම්ප්‍රමාණයකට හිතහදාගමුකු මේ පාලිමේන්තුව ඉන්න උන්දලගේ ලයිඩ් බිල් වතුරබිල් වැටෙන්නේෙ රාජ්‍යවිය දම්බලට. ඒවත් අන්තිීමට අපිම ගිවාපියෝක නේද. ඒනිසා ඔය ලක්ෂ හැටට වැඩි මාසක බිල අවුරද්ධකට කෝටි හතයි විස ලක්‍ෂයක බිල වහම අඩු කරන්න. ඔවු! පුළුවන්නන් ඕක ලක්ෂ දහයකටගේන්න. මාසකට ලක්ෂ දයකට අඩු කරලා පෙන්න්නන්න නේද. ඒ තමයි ඉතාම වැදගත්. අර කතාවක් තියෙනවාන නේද? ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියලනේද. ඇත්තටම මේ රට ගොඩගන්න තවයෝජනාවක් කරන්නද. ඒ තමයි නෙළුම් කුළුණු දෙකක්වත් තවහදන්න ඕනේ නෙළුම් කුළුණු දෙකක්වත් එතකොට තෞතිසා දිව්‍යලෝකයි බුදු දහමට අනු අර ඉතිරිවන දිව්‍යලෝක පහයි බලන්න පුළුවන් උඩ නැගලා ඔක්කම දිවියලෝක හැයිනේද. ඊට අමතරව සතර අපාය හරිම ලේසියෙන් පහළ බැලුවම බලන්න පුළුවන් කොහොමත් දැනටමත් අපාය තමයි, නමුත් සතර අපයම බලාගන්න පුළුවන්, තබ නිලළුම්කුළුණු දෙකක් හදාගත්වොන්. ලුම් කුල්න්නට ගිල්ලා තෞතිසාාව දැකපු අයට මේකත් මතක් කරන්නම් මතකද දුට ගැමුණු රජතුමාගේ අන්තිම මොහොත එදා දුටුගැමුණු රජතුමාට සු්දු රෙදිවලින් ආවරණය කරලා රුවන් වැලි සෑය පෙන්වා මතකද ආන්න ඒ වගේ තමයි අද අපට මේ නෙළුම් කුළුණේ පාට පාට බල්බ් දාලා වේගේෙන් උඩට අරන් ගිහිල්ලා පහල්ල බලන්න දීලා තියෙන ඉඩාත්න් එදා දුටුගැමුණු රජතුමාගේ අන්තිමමොහොතේ සිත සතුටු කරන්න රුවන් වැලි සෑෙන් පෙන්වා වගේමයි. තෞතිසාාව දැකපු අයට කියන්නේ උඩ නගල දැකපු අඉන්න අන්නේද. පහලට බැහැල එන්න සතර අපාය බලන්න. ඕනෙනම් පෑලිය ගොඩ තොටළඟ මට්ටක්කුලේ වැනි පැතිබල පැල්පත් බලන්න එන්න යන්න කියලා අද ටෙලිවැකිය ඔය තෞතිසාාව දැකපු අයට. රා දනාකරන දෙෙවන එලබත් රජනකගේ අමංගල උත්වේ සඳහා ්‍රතාානයටගේ ජනාධිපතිරනිල් වික්ක්‍රමසිංහ එයටට විස ශ්‍රලාංකික ඩයිස් පෝරවද හමුවතිබෙනවා. සමුෘධමත් ජාතියක් ලෙස ඉදිරියට යාමට සිය සහය ලබාදනලෙ සයි, ජනවධිපතිවරයා මෙෙහිී ඩයිස් ෝරවෙන් නිල්ලා ඇත්තේ. අපි ඉදිරියට කටිගුතු කරන්නේ කෙසේ දෙන්න පිළබඳව විසි වඳදා පොදුරජ මණඩලිය හලකම්වරිය සමග සාකච්චා කරන්න ම බලාපොරොත්ව වෙනවා පොදුරජ මණඩලය ශක්තිමත් වී ඉදිරියට යාම අපට අවශ්‍යයි. රොටක් ලෙස අපි ආර්ථිකමය ලෙස කඩවැටි ඇති බව නොරහසක්. මේ ප්‍රශ්නය අපිම බිසඳ ගතයතු. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දැනටමත් සාකච්චාම්භ කරතිබෙනවා. අපි ැනටමත් ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදලේකාරි මණඩ මට්ටම ගිවිසුම් අත්සන් කරතිබෙනවා. අපි ඉදියාව චීනයහාජපනය සමගත් පුද්ගලික නයහිමියන් සමගත් කතා කළ යුතුයි. අපේ නය ප්‍රශ්නදිහා බල අතරේ අපි ගත්ත නය ගෙවන්නත්තිබෙනවා. අදට ගෙන්න වසර විසි පහක් පමණවශ්‍යයි. ඒක අනි දෙදහස් හතලිස් අටබන විට නිදහසට වසර සීයක් වන විට සමුෘර්තිවත් සමාජයක් වෙතා අපට යා හැකි. අපි බොහෝ දෙන කේවන විට ජීවත්ව නොසිටීී. නමුත් අපි ඒ දායකූ පරවශයන් වන්න පුළුවන්.ඇහිද දේශපාලන ක්‍රාකාරක පිබඳ අවදහන යොමු කළ ුතුයි. තරුණ පම්පායි බහෝතෙකුගේ අදහස්වට අප ඉඩ දෙන්නේ කෙේ දෙයන්න පිළිබඳ සැලි කලිමත් ව යුතු. නමුත් ප්‍රධහනවශවය නොබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් බට පාලනයක් වෙනයක් සහ නීති ආධිපත්තිය. බ යුතුයි. එහිති නිවාස බොලුස්සා දැමිය හෝ කාර්යා ලත්පත් කර ගැනීම කළ යුතුද යන්න කාටපත් තීරුණය කළ නොහැකි. ඒය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි, ප්‍රජාතන්ත්‍රවායනු නීති අධිපත්්‍යයටනුව ක්‍රියා කිමයි. පසුගේ මාර්තු සහ පෙල් ස වලද පේරට ඇැම් තරුණ පරිත් කළ කාරලෙ සහැසරුුණ. අපි ඔන් අදහ සුදහස් අධීක්ෂ කාරක සමහාවලට ඇතුළත් කරලා තියෙනවා පර්ලමෙන්තු අධීක්ෂණ කාර්ක සබ දහනවයක් තිබවා ඒයි තරුණ නියෝචනය පස්සනකුට අස්ාවලබදීතිබෙනවා. එඩම් ප්‍ර්නය අතුර දන්ුවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළේතුයි ඒ සම්බදධ තිබ ගැටලු අප විසඳ ගතයතුයි බලේ බදීම මෝලි කරුණු කහිපයක්ක් දෙෙස අවදහනය යොමු කරන්න තිබෙනවා දෙදහස්ද හටේද අපි අන්ුකුම් විවස්ථාව සමාලෝචනය කරනමට උතුු නැගෙනහරින් පිට, ප්‍රාන මාතතිවරන් හදනෙකු සහ විපක්ෂ නායකවරයා යෝජන ලාාව කිදිර පත් කලා උතුරු ැගැහිර මන්ත්‍රවරු සහ ප්‍රාන ඇමතිවරු ඊ එකඟවීම සතුරට කරුණක් දැන් අපිට ඉදිරියටයන්න පුළුවන් ම හිතන්නේ අපිට ඒ කළ හැකි.ඒ වගේ අපි ඩයිස් පෝර කාරයයා ්‍යාපෘතියන්න වියපිතික වැඩ කරමින් සිටිනාතර විදශමාත්‍යංශයේ සඳහා කටයුතු කරමින් සිටිනවා ඒ ජනාධපති කාර්යාලය යටතය පවතිනවා නමුත් ටික කලකට පසුව එය ජාත්‍යන්තරවෙළදාම බහරගන්නා බැවි එය විදේශමාත්‍යංශී යටට පත් කරනවා නමු අපි අවශ්‍ය වන්නේ මෙ කාර්යාය සාර්ථක වීමටයි. අපි හැමෝටමට සම්බඳ වෙන්න ඕන උතුර වෙත රක් නවෙේ දකුණත් අයෝචන කරන්න පුළුවන් ඔබගේ සහරකට දුණ ෝ නැගෙනහිර ප්‍රදේශයේ සඳතා තිබන්න පුලුවන් ඔවන් උපකාරකිරීමට අවශ්‍ය වී හැකි කිසිම ප්‍රශ්නයක් නැහ ඔබට හැකි ආකාරෙන් ශ්‍රලංකාට මෙම වසරේ ජවවාරි මොසට ගෝස් දක්වා කාලය තුළ ශ්‍රලංකාවට පැමිණි සංචරකින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ පහකට ආසන්න වීතිබෙනවා. එම කාය තුළ උපයාගෙන ඇති ආදායම අමරිකානු ඩොර් මිලියන අට සය අනු දෙක එක්ම වනවා. ඒෙත් ශ්‍රලංකිකින් වෙරට එවන ලද විෙස් ප්‍රේෂණ ප්‍රමාණය සීට හතලි සතයි දශම හයකින් පහත වැටීතිබෙනවා. ්‍ර ලංකා ආර්ථික දහස් විසි දෙක වසරේ, දෙවන කාර්තුයේදී සයට අටයිදශම හතරකින් පහළ ගොස්තිබෙනවා. මේසන්ඳහා ප්‍රධාන වශයෙන් කර්මාන්ත කටයුතු සියයට දයිකින් සහ, සේවා කටයුතු සයට දෙකයිදශම දෙකින් සහ, ෘෂ්කාර්මික කටයුතු සයට අටයිදශම හතරකින් පහලයාම බලපඇති බව, මහබැක්කුවාර්තා පෙන්වා දෙන්නේ. මෙ අතර බහන්ඩහා සේවා මත අයකිරන බදු අඩු කළ පසු සහනාධර සයට තිස් පහයිදශම එකින් පහළගොස් ඇති බද ශ්‍රලංකා මහ බැකුොඩිුත් කළ සතිපතා වාර්තාව දැක්වෙනවා. මෙඇතර දෙදහස් දෙක වසරේ ජනිිමාසයෙන් අවසන් වන මාස හයතුළදී. රාජාදායම දෙදහස් විසික වසර අනුරූප කාලා පරි්චවේදේදී වාර්තා ව, රුපියල් බිලියන හසිය හතර දශම පහට සාපේක්ෂව රපල් ිියන අවසයද හටය දශම පහක්දක්වා ඉහළ ගස්තිබීම කැපීප පෙනවා දෙදහස වවිස දෙක වසරේ ජනවාර සිට ජනනිදක්වා කාල පරිච්චේදේ තුළදී සමස්ත රජ් වියදම සහ ශුද්ධ අයදීමම් දෙදහස් එක වසර අනුරූප කාලා පරිච්වේදේදී වාර්තා වූ රපියල් බිලියන, එක්දහ සාරසියයානු පහදශම පහට සාපේක්ෂව. රූපියල් බිලියන එක්දහස් අටසේ විසි දෙකඇදශුම එක දක්වා වැඩිවීතිබෙන බවද මේ වාර්තාාවේ දකින්නට ලබෙනවා. මෙ අතර අගෝස්තුමාසිය අවසන් වනට නිල සංචිත ශ්‍රලංකාේ දැක්ුණේමයාආකාරෙන්. යුව නිලංචතවත්කම් ප්‍රමාණය අමරිකාන් ඩොලමලියන එක් දහස් හත්සිය දහසයක් ලෙස වාර්තාාවනවා හතුළ විදශ මුදල් සංචිත ප්‍රමාණය අමරිකා ඩො මලියන එක් දහස් සයිසය දහනවයක් ශ්‍රලංකවසතු රත්ත්‍රන් සංචි ප්‍රමාණය වන්නේ අගුස්තුමාස වනවිට අමෙරිකාන් ඩොල මලියන විසි හයක් පමණයි. අනකුත් සංචතවත්කම් ප්‍රමාණය ඩොල මලියනයයි. විශේෂෙන්ම පසුගේ කාලෙ සසන්ධිකිරීමේදී ශ්‍රලංකාවට සංචරකින් පැමිණීමේ වර්ධනයක් පෙන් නුම් කරනවා දහස් විියක වසරේ නවාරි මසසිට අගෝස්තුදක්වා සංචාරකින් මෙවැට පමි ඇතේ විසිහතර දහස්තුන්සිය හැත්තේ හතක්. දෙදහස් විසි දෙක එනම්ම වසරේ ජනවාරි මසසිට අගුස්තුදක්වා කාලය තුළ සංචාරකින් හාරලක්ෂ අනුහයි දහස් හරසියතිහක් පැමිණති වෙනවා. මෙවාසරේ ජනවාරි සිට අගස්තුදක්වා සංචර පැමණීම් හරහහාශ්‍රලංකවපයාගෙන ඇති මුදල මරිකාන් ඩොලමලියන අටසිිය අනු දෙකයි දශමාටක්. ඒ වෙනනිස අමරිකාන් ොලමලියන එක් දහස් තුන්සිය පහයි දශමතුනක්. වි ්‍ර ලකික රට එවු ලබන පේශන න්ේට හතලි හතක්ම ප්‍රමායින් පහත්ත වැටීති බෙනවා. දෙදහස් විසිියක වසරේ ජනවාරි සිට අගෝස්තුදක්වා කාලේ තුළ විදි ස් ප්‍රේෂන හරහ මෙරිකාන් ඩොලමලියන හ ෙේ වි හතර දශමතුනක් ශ්‍රලංකාකවපා ගැතිබෙනවා. දෙදහස් සික වසරේ ජනවාරමමාසේසිට අගෝස්තු දක්වා එම මුදල අමරිකාන් ඩොලමියන දෙදහස් දෙසියදා හතරයි දශම අටක් දක්වා පහත්ත වැටීති බෙනවා. ඒ ප්‍රතිශයක්ලෙසසිට හතලස් හතයි දශම හයක්. ඇත ්‍රලංකාවට හැයි අයිු දකිරීමට සූදානම් බව ඉන්දියාව යාලිත්වක් ප්‍රකාශ කරති මෙෙනවා ඉන්දිය මහකුමසාරරිස් ගෝපල් බග්ල පසන්නේ ශ්‍රලංකාවේ ආර්ථකගේ වැදගත් අංශ සඳහා දිගින්දිකටම උදකරන බත් විශේෂයෙන් දිගුකාලන ආයෝජන දිරිමත්කිරීමට සූදානම් බවයි. එහි අර්මුණු වන්නේ ශ්‍රීලංකා ආර්ථික නැවතත් ප්‍රකෘතිමත්තත්වයට පත් කිරීම බද ඉන්ද මහකුමසාරිස්වරය ප්‍රකාශව කලා. ියාව තවරට ශ්‍රවලංකාවට මූල්්‍ය ආදාාර ලබා නොදන බවට පල වූ මාධ්‍ය වාර්තාාවන්ට ප්‍රතිචාරයක් ලෙයිඉන්දිය මහකොමසාරිස් කාරයාලය මේ පිළිබඳව අද ප්‍රකාශයක් නිකතුත් කලේ ශ්‍රලංකාව අර්ථකර්ුදෙන් ගොඩීමම සඳහමේ වසරතුලද මෙතෙක් ලංකාවට ලබාද ඇති දීපාර්ශය උපකාරවල පටනනාකම අමරිකාන් ඩො ිියන හතරක් ඒට අතරව දීපර්ශය සංවර්ධන සහහිතාවයක් ප්‍රති සඳහාද ඉදාව යදා ඇති මුදල ඩොල බිලියන තුනදශම පහක් පමණවනවා යනු විදෙස් මාධ්‍ය මේ වනවට තොරතුරුවාර්තා කර ඇත්තේ චිීනයට වඩා ඉන්දාව මෙ වනවිට ශ්‍රී ලංකාවට නය ලබාදී ඇති බවයි. මධ්‍යසාර සහදුම් වැටි නීත්‍යානුකරල් ලෙස භාවිත කිරීම අඩුවවාත් නීත්‍යනුකළ නොවන මත්‍ර වෙසාහ මධ්‍යසාර භාවිතයහළගොස් ඇති බව වෙපක්ෂණයක සජි ප්‍රමදාස පසනවා. ජනතාවගේ සෞඛ්‍ය තත්වය හලනැගවීම වෙනුවෙන්, මද්‍රබ්්‍ය නිවාරණය සෞඛ්‍ය සඳහාාවන්න පිරිවෑ අවම කිරීම සහ. ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මද්‍රව්්‍ය දුම්වැටයා මධ්‍යසාර පිළිබඳ, ජාතික ප්‍රතිපත්යක් අනුගමනය කිරීම කාලෝචිතවෙන්. තවද සියලුම මධ්‍යසාරවල බඳ නිසි න්‍යාමනයකින් යුතුව. ඉහල දැමීම සිදුකල යුතු වෙන. දේශපාලගඥියයි මත් පැන්සා දුකොල සමාගම් සහ සමහර ක්‍රේශරයගේ නිල දහරින් අතර තියෙනවා වෙනම සම්බන්ධතාවය. මේක බොහෝ රජයන් තුළ සිදුවෙන බරපතල අත්‍රමකතාවයා. අරු මංගල සමරීව අමදිතුමාගේ බඳදු සූත්‍රය තුළ ක්‍රියත්මකරොත් වැඩි රාජාදයමක් ලබාගන්න පුුවන් පහැදිලම් අපි ඉල්ලි මක් කරනවා මේ පාර්ලිමේන්තුවේ දෙසය විසි පස් දෙනාම සූදානම් වන්න හොඳනෑ මේ දුංකොල සමාගම් වලට මේ මත් පැන් සනාගම් වලට යටත් වන්න තු. මද්‍යසාර සහ නව බදය හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවත්තින අතර දුම්මට සඳහා නිෂපාන බද ඒක පදනමින් දුම් වැටිය දිග ප්‍රමාණය මතා අයකනු ලබයි. එෙන්ම මධ්‍යසාර සඳහා සුරා බදහි සැරප්‍රමාණය මතා බදු අයකරයි. මෙම නිශ්පාදන හා සුරා දුවට අමතරව අලවී මත සියයට පහලෝක එකතුවලගේ මත බදක් ද ද විසිජෙ ඔක්තෝබර් පලවෙන් දින සිටි්‍රියාත්ම වෙනන පරිදි පිරිවැටුූ ම සියයට දෙකයි දෙසම පහ සමාජාරක්ෂණ දායකත් බදක් දා අකරු ඇ තර . ඒ අධ්‍යසාර සඳහා සීට හතලියක ඉහලම අආදයම්බඳ අනුපාත්යකට යටත් කර ඇත. එහිදී වඩා සංකීර්ණ මිසූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මත් මගින් නොදුරු අනාගතයේ දී මේ අරුණ ඉටුකිීමටි සූදානම් දරුණ ියෝජ කතානාගතුම. නොදුරු අනාගතය නොදුර වනාගතයේ නොදුරු අනාගතය මේ නොදුරු අනාගතය කියන උත්තරේ ලියන්නේ මේ බදු සූත්‍රය ගෙනට අකමැත්තත්දක්වන ප්‍රශරයක නිරදාහලි. ඒනිසා ඕක නොදුරේදී නොදරේදී කියන්න නැව මේ ොතේ නැතිවනක්. වැඩ පිවෙලට ටයිම් ලයින්් එකක් ඉල්ලක්කත කාල සටහක් ලබා දෙන්නෙකල යෝජනා කනවා. දුම්මටිවල්ට දැක් යන බදු ප්‍රතිශතය කිවේ ඔබතුම සියයට හතලියයි කියලා. දැන් මතකතයාගන්න අපේ පෞග කාලේ අපේ රජයයට තේ අපි බදු ගැව් සියට අනුවක් ඔබතුමා මතකතියාගන්න ලංකාවේ හතලිස් දහත් මියයනො දුංකොලෙලින් විතරක්. ලෝක මලියන හතරක් මියනවා අවරුද්දකට එඒනිසා මංව කියයනවා ය සිගරැට්වල ිලවැඩි කල වටක්නෑ සිගරැත්වල බදදු වැඩ කරන්න බතුම කිවවාගේ අපෙරටේ සරාබදවලින් සාමානය සියට හැත්ත පහ විතර බදු ප්‍රමාණයත්තමයි ආන්ඩුට අයවෙන්න අද බදු හැර සිකටත්ස්වලින් සට හැ පහ හඇත පහ අතරවාන ම පිගන්නවගේ මද. ඔබතුමල අද ප්‍රශ්නය හනවාගේම බේ දෙේ විසි පහයම සහයෝගේ බද දෙෙක මංගල්ලාලසි. දැන්්‍යාරික පත්්‍ර විශිෂාගේය. මෙරට පුදකලික රෝහල් සේදේ පුොරොකාමී නාමයක් වන නවල් හොකරහල් සමූහේ සඇති සහත්ව නි සම් වත්සරයක් මහත් අබිමානින් යුතුව සමරන ලැබවා. එසය උසත් සහ නවත්තම මූලික ප්‍රතිකාරයකකෙවබෙන සෙරින්සෙන්ටර් සහ එම ගොඩනැගිලේම බිකරන අශයක් විවෘතකිරීම සමගින්. මෙම අවස්ථාවට නවලෝක රෝහල් සමහයේ සभाපති ආචෝර ජයන්ත ධර්මදා සඇතුළ පිරිසාක් එක් සිටියා. මාතර ්‍රීලන් අයතනයේ සහපතිය ලැනීබී ගමගේගේ ජන්වතිනේ නිමිතිකර ගනිමින් තොරක අඩු ආදැම් ලාබී පවුල් සඳහා බේලිය හාර පෙතාතීමේ වැඩසටහනක් පසු කියලා පැවැත්වනා ඒ මාතර කම්රු පිටිය සපුකොඩ එලන්කන් ගොඩ පුරාණ රජමහා පහාරස්ථානයේදී වසම් තිස්සටක් ආවරුවෙන පරිදි රටේ පවතින ආර්ථකතත්වය හමුමුවයි පිඩාවට පත්ව සිටින පවුල් එකසිය එකකටේලි සලාක ලබාදීමේ වැඩසරහන නි්‍යාරස්ථාන දී දෙත්කර වසර තිස්සටක් පුරාවට අප අහිතනය පාරිභෝක ජනතාවගෙන ල. හසට සමාජ සත්කාර කිරීම හුගේ වසකීප පුරාාවටම සිදුවුණනා මෙහි තවත් එක් පිය වක්හරිය තම ගරු සභාපතිල ලැනිී ගම මෙැතුන්ගේ අසු එක්කනි ජනමදීන නිමිත්තෙන් මෙම කර්තාාව සිදු කරත් මේ අවස්ථාවයි හැටියට පරිභෝගික ජනතාව පිඩාවට පත්තිවෙලායින්න ර්ථකපාතින් පිඩාවට පත්තිලයින්න වෙලාව මෙ විශාල සත්කාරයක් හැටිර අප විශාස කරනවායි. සියත රාත්‍රී ප්‍රෞෘති විකාශය අවසාන් ප්‍රෘති විකාශය නනතුරව අලුත් කතා වැඩසටහන්න නැනම් හැකි. අු කතා වැඩස රහණට අද සහභාගී වන්නේ ප්‍රවීණ රජතාාන්ත්‍රීකයෝක වන දයාන් ජයතිලකයි දෙනපතා අුත්වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහත බටන එක ලික්ස් කර සත TV සබස්්‍රබ් කරන්න. අලු ස්‍රීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.